महासी कैलेंडर माफी में श्री नंदाराम पुराण विहार वासी पूज्य पादे उलगिस्ते धम्मानंद स्वामी दयानंद महंसी अवसराय स्वामी महंत समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पूजनीय महासंघरत्न नवसराय मे उत्तम सामुदहामत कमति මේ සද්ධර්මයේ රසයෙන් ඉඳගන්නට පිට ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ ධර්ම ශ්‍රවණය කරන්නයි සූදානම අදත් මේ උතුම් මහා පින්කම සිද්ධ කිරීමේදී අපට පුණ්‍යවන්ත දායකත්වයක් සපයන පින්වත් පිරිසක් මුණ ගැහෙනවා නුගේගොඩ ඇඹුල් දෙණී ලිපිණී පදිංචි චේතනා තෙන්නකෝන් දියණිය විසින් අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වය ගන්නවා එතුමියට ඉතාම උතුම් අරමුණු කීපයක්ම තියෙනවා. ඉතින් දායකත්වයේ ධර්ම පින්වත් පිරිසගේ ඒ උතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම ධර්ම ශ්‍රවණයක නොබේ අපේ යහපත් සිතුම් පැතුම් අපි හැම දිනාගේම ධර්ම අවබෝධය ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කරගන්න දියුණු කරගන්න අවශ්‍ය සියලු ශක්තිය වාසනා ගුණ මේ උතුම් කුණි ශක්තිය බලයෙන් අද දවසේ උදා වේවා කියන හැඟීම ඇතුවයි අපි ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව ආරම්භ කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මුළු මහත් විශ්වයටම ආදරයෙන් අනුකම්පාවෙන් මේ විශ්වයේ ජීවත් වෙන සියලු සත්ත්වයන්ගේ සුභ සිද්ධිය යහපත ජීවනය ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ මුළු ජීවිතයම කැප කරලා අනාදිමත් සතර ගමනක් පුරාවට අප්‍රමාණව විහිසට මහන්සියට පත් වෙලා පාරමිතා ධර්ම සම්පූර්ණ කරගෙන අනන්ත වූ නුවණකින් අනන්ත වූ ප්‍රඥාවකින් අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මය ලෝකයට කියා දුන් ආකාරය අපිට මතකයි. ඒ බුදුරජාණන් වහන්සේ දිනකට පැය එකහමාරක් දෙකක් වගේ පුංචි කාලයක් සැතපීලා ශරීරයට විවේකී අරගෙන දවසේ ඉතිරි පැය 20 දෙකක් වගේ දීර්ඝ කාල පරාසයක් දෙවියන්ගේ බඳුන්ගේ මිනිතුන්ගේ සියලු සත්ත්වයන්ගේ යහපත වෙනුවෙන් සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළා. උන්වහන්සේ දිනකට කෝටි 24 ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියද සමාදිනවා. උන්වහන්සේ දිවා කාලයට කෝටි 12 ලක්ෂ වාරයකට සන්ධ්‍යා කාලයට කෝටි 12 ලක්ෂ වාරයකට වතින් දිනකට කෝටි 24 ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා මේ මුළු මහත් විශ්වය පුරාවටම තමන්ගේ බුදු ඇස කාරුණික සම්බුදු ඇස යොමු කරලා බලනවා කවුද මේ සසර දුකින් වෙලීලා දුක් විඳින සත්‍යයන් අතර ඉදිරියටම ඇවිදින් මගේ ධර්මයෙන් අද පිහිටක් ලබාගෙන ඒ සසරෙන් ඒ දුකින් එතර වෙන්නට සුදුසු ශක්තිමත් වටපිටාවක් සකස් කරගෙන ඉන්නේ කියලා. එහෙම උන්වහන්සේ සම්බුදු ඇස මුළු විශ්වයටම යොමු කරනකොට බ්‍රහ්ම තලවල වේවා, දිව්‍ය තලයක හෝ වේවා, මනුෂ්‍ය තලයේ වේවා වෙනත් කොතැනක හෝ තැනක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට කරගෙන ඒ ධර්මයේ සරණ ගිහින් සසරින් එතර වෙන්නට පින් පුරාගෙන එන ප්‍රාර්ථනා කරගෙන එන කාරක ධර්මයන් පුරාගෙන එන ඒකට අවශ්‍ය කරන කාලය පැමිණිච්ච පින්වන්ත සත්වයන් උන්වහන්සේට පෙනෙනවා. ඒ සත්වයන් සමහර විටේ බ්‍රහ්ම ලෝකෙක හිටියත්, දිව්‍ය ලෝක තලවල කොතන හරි තැනක හිටියත්, මනුෂ්‍ය තලයේ
රාජ්‍ය මන්දිරයක සිට මැදුරක දුගී පැල්පතක කුණු කානුවක මේ කොයි අමතනක හෝ මහා මන්දිරවල කුස්සිවල මේ ඕනම තැනකට උන්වහන්සේ ඒ සත්‍යයන්ගේ ජීවිත හොයාගෙන වටිනවා වෙනත් බවතලවල පවා ජීවත් වෙන සත්‍යයන් හොයාගෙන ගිහිල්ලා ඒ අයගේ ළඟටම ඒ අයගේ අස්මානයටම ගිහින් උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ තාම විහිසින් මහන්සියෙන් වුණත් ඒ සත්‍යයන්ට කියලා දීලා ඒ අයගේ සසල දුක නිවන් උන්වහන්සේ කටයුතු කරනවා ඒ අතර තමයි පින්නතුනේ එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ಭಾರತೀಯ සමාජයේ මිනිස්සු සසර දුකින් ඉතර වෙන්න ඕන කියන අදහසෙන් නොයෙක් විදිහේ උත්සාහයන් අරගෙන නොයෙක් විදිහේ මහන්සි නොයෙක් විදිහේ කැපකිරීම් කරමින් කෙලෙස් දුරු කරන්නේ කොහොමද කියන එක සසරෙන් ඉතර වෙන්නේ කොහොමද කියන එක පරීක්ෂණ කරමින් සිටි කාලෙක උන්වහන්සේ ලෝකයේද පහළ වෙලා නියම විදිහට කෙලෙස් දුරු කරන්නේ කොහොමද කියන එක අවබෝධ කරගෙන ඒ සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අපිටත් ඒක අවබෝධ කරන විදිය පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි කරපු කරුණු අදාළව තියෙන සූත්‍ර දේශනාවකුයි අපි සාකච්ඡා කළේ සබ්බාසව සූත්‍රයේ හැටියට. ඒ සූත්‍රයේ පුරාවටම බුදුරජාණන් වහන්සේ සත්‍යයාගේ චිත්තසංතාන තුළ සානගත වෙලා තියෙන, සංපත් වෙලා තියෙන, කැකෑරමින් පවතින මේ කෙලෙස් පිළිවෙලට ලස්සනට ප්‍රමාණිකූලව පියවරෙන් පියවර දුරු කරන්නේ අස්කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කළා. අපි ඉතින් මෙත්තෙන් ධර්ම දක්ෂිනාව තුල බ්‍රාහ්මතින්දා සති ගණනාවක් තිස්සේ සාකච්ඡා කළා පියවරෙන් පියවර බුදුරජාණන් වහන්සේ සබ්බාසල සූත්‍රයේ තුල කෙලෙස් දුරු කරන්න හැටි කියලා දුන්න විදිහ. එතනදී ඔබට මතකයි දර්ශනෙන් දුරු කළ යුතු කෙලෙස් ගැන අපි කතා කළා. සංවරයෙන් දුරු කළ යුතු කෙලෙස් ගැන අපි කතා කළා. පටිසේවණයෙන් නුවණින් ප්‍රතිවේක්ෂා කිරීමෙන් දුරු කළ යුතු කෙලෙස් ගැන අපි කතා කළා. දැඩි වීර්යයෙන් අදිස්ථානයකින් ඉවසීමකින් දුරු කළ යුතු කෙලෙස් කතා කළා. සීල සංඛ්‍යාත පරිවර්ජණයෙන් දුරු කළ යුතු කෙලෙස් ගැන අපි කතා කළා. මේ විදිහට පියවර හයක්ම අපි සාකච්ඡා කරලා අදාපිට තියෙන්නේ හත්වෙනි පියවර පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ තමයි භාවනා පහතබ්බා කියන කොටස. භාවනාවෙන් දුරු කළ යුතු කෙලෙස් පිළිබඳව බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරන තැන. භාවනාවක් තුළින් කොහොමද කෙලෙස් දුරු කරන්නේ? භාවනාවෙන් දුරු කරන්න ඕන කෙලෙස් මොනවද? ඒක කරන්න නියම පිළිවෙල මොකද්ද කියන එක භාග්‍යතුන් වහන්සේ තාම අවබෝධයෙන් ලෝකයාට කියලා දෙනවා මෙතන. පින්නතුනේ අපි බුදුහාමුදුරන්ගේ දේශනාවේ හැටියට මම ඔබට පැහැදිලි කළා. ඔබ කෙලෙස් දුරු කරන්න කැමැති, සසරෙන් ඉතර වෙන්න කැමැති කෙනෙක් නම්, ඊහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කෙලෙස් දුරු කරන්න කැමැති කෙනෙක් නම්, සසරෙන් භයානක මේ අවිධිමත් ගමනින් ඉවත් වෙන්න කැමැති කෙනෙක් නම්, බුදුහාමුදුරෝ හරියටම අපිට කියලා දුන්න කෙලෙස් දුරු කිරීම කොහොමද කරන්නේ කියන එක. දැන් මම ගිය සතියේ ඔබටත් පැහැදිලි කළා. අපි කවුරුත් කෙලෙස් දුරු කරන්න කැමැත්තෙන් ඉන්නේ, සසරෙන් ඈතර වෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඒ නිසා ඉස්සර වෙලාම අපි භාවනාව හොයාගෙන භාවනාව තුළින් කෙලෙස් දුරු කරන්න මහන්සි ගන්නවා. කොහේ හරි තැනක භාවනාවක් කෙරෙනවා කිව්වොත්, ඒ වෙනුවෙන් කවුරු හරි ස්ථානයක් පිළියෙල කරලා තියෙනවා කිව්වොත්, කවුරු හරි කෙනෙක් උපදෙස් දෙනවායි කිව්වොත්, වැඩසටහනක් තියෙනවා කියොත් අපි දුවගෙන යනවා. හරි ආශාවෙන් ඒකට සහභාගී වෙනවා. මොකද අපිට අද වෙනකොට මේ ජීවිතවල තියෙන භයානකත්වය, මේ අපි ආශාවෙන් ඇලිලා ගැලිලා හිටියට මේ තේරුමක් නැති මෝඩ සසර ගමනි, කෙලවරක් පෙනෙන්නේ නැති අනවරාග්ද සසර ගමනි භයානකකම අපිට යම් විදිහකින් අද වෙනකොට වැටහෙනවා. අද අපිට සාමාන්‍ය සමාජ ජීවත් වෙනකොට දැනෙන අනන්ත අප්‍රමාණ දුක් පීඩා කරදර ප්‍රශ්න බාධක අපේ ජීවිතවලට එන හැටියට අපි ඒවා යම් යම් විදිහට අපිට පුළුවන් ශක්ති ප්‍රමාණය මොනවද කියන එක තේරුම් ගන්න උත්සාහ ගන්නවා. මුල් කාලේ වගේ මිනිස්සු අද වෙනකොට මෝඩ නැහැ. ඒ අයට තේරෙනවා මේ සමාජයේ මොන පැත්තකට යන්නේ. අපි බොහොම ආශාවෙන් මහන්සි වෙලා දුක් වෙලා නොයෙක් දේවල් හරිහම්ම කරගෙන හරිම ආශාවෙන් බලාපොරොත්තු පොඩි බැඳගෙන ඉන්න අනාගත ලෝකය අපිට මොන වගේ දෙයක් ලංකර දෙයිද? ඒ අනාගත ලෝකයක තියමනින් ආශාවෙන් ඉන්න අපිට අනාගත ලෝකය මොන වගේ දෙයක් අපි වෙනුවෙන්
සම්පාදනය කරයිද අපිට මොන වගේ දෙයක් කරලා දෙයිද කියන එක ගැන මිනිස්සු අද සැටයින් වයින් හෝදේශයෙන් ඉන්න ගතියක් පෙනෙනවා මේ බුදුදහමේ පණිවිඩය ගියපු බුද්ධිමත් අය උත්පත්තියෙන් මොනමන ආගම දහම ඇදහුවත් ජීවිතය පිළිබඳව මේ ලෝකය යන රටාව පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නවා කියන එක පෙනෙනවා ඒ හැම දිනකටම සතරෙන් එතර වීම වමනාවක් තියෙනවා පින්වත්නි එහෙනම් මම යෝජනා කළා ඔබට භවනාව කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලේ එක අංගයක් පමණයි කියන එක ඒ කියන්නේ හැමෝටම කලින් කෙනෙක් භවනාව තෝරගත්තොත් ඒක එතනදී සාර්ථකව කරගන්න පුළුවන්කමක් ලැබෙනවා අඩුයි හේතුව මේ අනාදිමත් සසර ගමන පුරාවට හැම සත්වයෙක්ම ඉපදිපදි මෙරි මෙරි යන මේ බව ගමනේ හැම කෙනෙක්ම ඉපදිලා තියෙන්නේ අකුසල් සහගත දරුණු බරපතල අකුසල් සහගත කෙලෙස් මූලයක් පදනම් කරගෙන කියන එක බුදුහාමුදුරෝ දේශනා කරනවා හැම සත්වයෙක්ම දෙවියෙක් බ්‍රහ්මෙක් මිනිසෙක් තිරිසනෙක් ප්‍රේතෙක් අසුරයෙක් කුම්භාණ්ඩයෙක් නිරිසතෙක් වුණත් මේ කවුරු වුණත් ඉපදිනවා නම් ඉපදෙන්නේ දරුණු බරපතල අකුසල කෙලෙස් මූලයක් මුල් කරගෙන පදනම් කරගෙන කියලා ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම ජීවිත තුළ අකුසල් පැත්තට බර වැඩිකමක් දක්වන කෙලෙස් තියෙනවා ඒ නිසා ඒ කෙලෙස් කවදාකවත් අපිට එකපාරටම හිත එකතෙන් කරගෙන සමාධිමත් කරගෙන ප්‍රඥාවක් දිනු කරගන්නත් මේ ලෝකයේ සැබෑ දුක් බර ගතිය දකින්න ඉඩ දෙන්නේ නැහැ ඒ කෙලෙස් නැමැති මායයා ක්ලේශ මායයා අපිට හැමතිස්සෙම උදව් කරන්නේ මේ සසරේ ඇලි ඇලි බැඳි බැඳි ගැටි ගැටි කැඩි කැඩි යන මේ සසර ගමනටම එකතු වෙන්න. ඒ කියන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්න ඒක අපිට උදව් කරන්නේ නේ. පුළුවන් තරම් උදව් කරන්නේ පුළුවන් තරම් සහයෝගය දෙන්නේ කෙලෙස් වැඩි කරගන්න. ඒවා ඉස්සරහට අරන් යන්න. එනිසා අපි හිත එකතැනකට අරගෙන කොයි තරම් දුරට භාවනා කරන්න හැදුවත් අපිට ඒකට ඉඩ ලැබෙනවා අඩුයි. සාමාන්‍ය හිතන්න කුපින්නතුනි අපි මොකක් හරි වස්තුවක් ගැන පිළිකුල් භාවනාව ප්‍රේදෙනවා. අපි හිතමු ශරීරයේ පිළිකුල් ස්වභාවය ගැන හිතමින් භාවනා කරනවා කියලා. අපි කෙස් ගහක් අරමුණු කරගෙන කෙස් ගහේ හට ගැනීමත්, ටික කාලයක් පැවතීමත්, විනාශ ස්වභාවයට පත්වීමත්, අවසානයේ ශරීරයෙන් ගැලවිලා බිමට වැටිලා මහ පොළොවට පස් වෙලා යන ගතියත් අපි හිත හිත ඉන්නවා. ඒ හිත හිත ඉන්න අතරේ සමහර පුද්ගලයන්ගේ හිතවලට එනවා ඒ කෙස් ගහ ගැනම. ඒ හිත හිත හිතපු අසුබය ගැනම අනිත් පැත්ත හැරිලා රාගික සිතුවිලි. අනේ මේ කෙස් ගහ මේ විදිහට තිබුණා නම් ඒක කොච්චර ලස්සන එකක් කරගන්න පුළුවන්ද? ඒ කෙස් ගහ මෙහෙම වැටෙන්නේ නැති වෙන්න හදාගන්නේ කොහොමද? ඒක නිත්‍ය පැත්තට අර අනිත්‍ය දේ හැරිලා මනස ඇතුලේ නැවතත් අමුතු සිතුවිල්ලක් ඇති වෙනවා. සමහර අයට අපි කමටහනක් දෙනවා භාවනාවේදී ශරීරය ගැන, ඔබේ ශරීරය ගැන, තමන්ගේ ශරීරය ගැන බහිද්ධාවා කායේ කායානුපස්සී අජත්තං කායේ කායානුපස්සී තමන්ගේ ශරීරය ගැන පිට ලෝකයාගේ ශරීර ගැන අසුබයක් වශයෙන් හිතන්නේ කියලා අපි කමටහනක් දෙනවා. එයා තමන්ගේ ශරීරය ගැන උඩ ඉඳලා පහළට හිතාගෙන යනකොට අසුබය ගැන හිතන් ඉඳගෙන භාවනාව පටන් ගත්තට ටික වෙලාවක් යනකොට ඒ ශරීරයේ තියෙන යම් යම් කොටස් ගැන මෙයාගේ හිතේ සුබ නිමිති පහළ වෙන්න ගන්නවා. එයාගේ හිතේ ගැන රාගය ඇති වෙන්න ගන්නවා. ඉන් පස්සේ ඔබ වැඩියෙන්ම ආදරය කරන වැඩියෙන්ම කැමැත්තක් දක්වන කෙනාගේ සිරුර ගැන ඔබ අසුබයෙන් භාවනාව වඩන්න කියලා අපි කමටහනක් දෙනකොට සමහරට එයා වැඩියෙන්ම සෙනෙහස දක්වන ආදරය කරන තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, තමන්ගේ පෙම්වතිය, පෙම්වතා ගැන සමයි ගොඩක් දුරට කෙනෙකුට හිතන්න වෙන්නේ. එහෙම හිතනකොට එයාගේ හිතේ අර අසුබ සිතුවිල්ල කඩාගෙන ඒක සාගගෙන යටපත් කරගෙන ඒ පිළිබඳව රාගික සිතුවිලි එන අවස්ථා තියෙනවා. සමහර අය බුද්ධ කාලයේ වර්තමාන කාලයේ ඉඳලා තියෙනවා. අපිට බණ පොතේ මුණ ගැහිලා තියෙනවා. අත්දැකීමිනුත් දැකලා තියෙනවා. සමහර අයට අසුබ භාවනාවට ඒ වගේ කමටහනක් දුන්නාම එහෙම නැත්නම් කෙනෙකුට මෛත්‍රී භාවනාවට අපි එහෙම කමටහනක් දෙනවා. අපි කියනවා අසුබය ගැන කල්පනා කරන්න කියලා සමන් වැඩියෙන්ම ප්‍රිය කරන කෙනාගේ ශරීරේ. සමහර අය අසුබය කල්පනා කරගෙන වාඩි වෙලා දිනෙක දෙක පියාගෙන විනාඩි කිහිපයක් යනකොට එක පාර්ශව මුළු ගියම බිඳගෙන පෙරලගෙන පන්සල් මලුත් පෙරලගෙන දුවගෙන දුවගෙන යන අවස්ථා අපි දැකලා තියෙනවා.
රාගයෙන් මත් වෙච්ච මනසෙන් තමන්ගේ බිරිඳ තමන්ගේ ස්වාමියා තමන් වැඩියෙන් ආලේ කරන පුද්ගලයා ළඟට. එහෙම අවස්ථා මේ හිතේ නැවත නැවත ඇති වෙන ගතියක් තියෙනවා. එනිසා හරියම පරිස්සමට යෝනිසෝ මනසිකාරයෙන් මේ භාවනාවට අවශ්‍ය කරන මූලික වටපිටාව සකස් කරගන්න බුදුහාමුදුරුවෝ සබ්බාසල සූත්‍රයේ ලස්සනට අපිට කියලා දුන්න කරුණ. කෙනෙකුට අපි මෛත්‍රී කමතහනක් දීලා අපි කියනවා තමන්ට තරහක් දක්වන තමන්ට කරදර පීඩා කරන කෙනෙක් ඉන්නවා නම් ඉස්සර වෙලාම එයා ගැන මෛත්‍රී කරන්න කියලා. එක වෙලාවක් එයාගේ ගැන හිතලා මෛත්‍රී කර කර ඉන්නකොට ඒ හිතේ ඒ හිතන දේවල් නිසාම මෛත්‍රී යටපත් වෙලා තරහ වෛරය ඇවිල්ලා භාවනාව පැත්තක දාලා ඉන්න පිරිසත් පෙරලගෙන දුවගෙන ගිහින් ඒ පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලගෙන ඔහුට කරදර කරන්න උත්සාහ ගන්න පුද්ගලයෝ අපිට භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන තැන්වල කමටහන් දෙන්න ගියාම දකින්න ලැබෙනවා. මේ හිත හරි මහ පුදුම එකක්. ඒකයි බුදුහාමුදුරුවෝ එකපාරටම ගිහිල්ලා භාවනාව අල්ලගන්න යන්න එපා කියන්නේ. පින්නතුනි අද භාවනා කරන්න යන බොහෝ දෙනෙක් ටික දවසක් භාවනා මධ්‍යස්ථානෙතෝ ස්ථානෙට ගිහිල්ලා භාවනාව කරගෙන යනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා සතියෙන් දෙකෙන් තුනෙන් මාසෙන් තමන්ගේ භාවනාවේ අවසාන ප්‍රතිඵලය ලබන්න පුළුවන් වෙයි, මාර්ගඵල අවබෝධයකට එන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතාගෙන දැඩි උත් කලබලයෙන් වෙහෙසකින් ඒ භාවනාව කරගෙන ගිහිල්ලා සතිගාන සම්පූර්ණ වුණාම එයා බලනවා දැන් මට වෙන්න ඕන දේ වෙලා ඉවරද කියලා. මොකද මේ භාවනාව දෙන අය ඒ ස්ථානවල වෙනම ප්‍රදර්ශන පුවරුවක් තියෙනවා. මෙච්චරක් සති ගණනක් භාවනාව කළාට පස්සේ අපි ප්‍රතිඵලය ලබා දෙනවා. මාස 6ක භාවනා පුහුණුවකින් පස්සේ ඔබට මාර්ගඵල ලබන්න පුළුවන්. මෙච්චර කාලයකට පස්සේ භාවනාව අවසන් වුණාම අවශ්‍ය කරන තැනට හිත දියුණු කරන්න පුළුවන්. මේ විදිහට යම් යම් තැන්වල සර්ටිෆිකට් සහතික දෙන ගතියක් තියෙනවා. ඒ වගේ තැන්වලට කෙනෙක් ඇදලා ගිහින් අර හිතේ තියෙන කෙලෙස් දුරු කරන්න තියෙන ආසාව නිසාම එයාගේ හිත බොහොම පිරිසිදුයි. එයා යන්නේ කෙලෙස් දුරු කළ සතරෙන් එතර වෙන්න. නමුත් එතන තියෙන පැටලීම් සහගත අමුතුම වටපිටාව නිසා එයාගේ හිත එන්ටෙන් අවුල් වෙනවා. අන්තිමේට එයා බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණේ නැහැ කියලා හිතුනොත් එයා එතනින් පස්සේ ධර්මයක් අතහැරලා දාලා මහා සංඝයාටත් නින්දා කරමින් බුදුහාමුදුරුවන්ටත් ආශ්‍රෝස පරිභව කරමින් කටයුතු කරනවා. මේක මොන ගහමක්ද? මම මෙච්චර කාලයක් පුහුණුණා නමුත් මට ඒකෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ ආදී වශයෙන් එයා ආශ්‍රෝස කරනවා. ඒකෙන් තව තව තමන්ගේ ජීවිතයට අකුසලයක් කරගන්න විතරයි කරන්නේ. එහෙමත් නැත්නම් අර කටයුතු කරගෙන යන අතරතුරම එයාගේ හිත විකල් වෙන්න ගත්තොත් සිය මුලාවටපත් වෙනොත් එයා යම් යම් කරුණවලට මුලා වෙලා මෝඩ විදිහට හිතන්න ගත්තොත් එයා හිතනවා මේ මාස ගණනාව ඉවරුණාට පස්සේ වැඩමුළු අවසන් වුණාට පස්සේ එයා සෝවාන් වෙලා සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලට ඇවිල්ලා කියලා. ඊයින් පස්සේ ජීවත් වෙන අනිත් අයටත් කරදර කරන්න කලබල කරන්න සමාජය පටන් ගන්නවා. එයා අමුතුම බණක් කියන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වෙනුවට වෙන වෙන දේවල් ලෝකයාට කියලා දෙන්න එයා උත්සාහ ගන්නවා. පිරිත හදාගෙන පිරිවර අරගෙන අමුතුම විදිහ විද්‍යාවල් මායාවල් කරන්න පටන් ගන්නවා. එනිසා එයාගේ ජීවිතයේ ඇත්තටම මුලාවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒක අපිට අද වර්තමාන සමාජයේ පෙනෙන්න තියෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ මේ භාවනාවට කලින් අපේ හිතේ යෝනිසෝ මනසිකාරය කියලා එකක් ඇති කරගත යුතුයි කියන එක පෙන්වලා දෙනවා. ඒ කියන්නේ මේ ලෝකය ගැන, තමන්ගේ ජීවිත ගැන, ධර්මය ගැන නුවණින් දකින්නට පුළුවන් ස්වභාවයක් අපේ ළඟ තියෙන්න ඕන. ඒකයි පින්නතුනි අපි මේ සබ්බාසර සූත්‍රයේ මුලින්ම අර දස්සනා පහතබ්බ කියන තැනදී අපේ දිට්ඨි විසුද්ධිය කියන එක ඇති කරගත්තේ. ඒ කියන්නේ අපේ සිතුවිලි, අපේ දැකීම්, අපේ සංකල්පනාවන් සමහර විට මොන මොන පැතිවලට තියෙනවද දන්නේ. මේ ලෝකයේ වැඩියෙන්ම කෙලෙස් අවුස්සන, රාගය, ද්වේෂය, මෝහය උද්දීපනය කරන පරිසරයකින් යුක්තයි. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පහළ වෙන කාලේ මිත්‍යා දෘෂ්ටික ආගම්ම තිබුණ 62ක්. එතකොට පිරිස කොච්චර ඉන්න ඇද්ද? ආගම්ම 62ක් නම්. එතකොට කුඩාණු කුඩා ආගම් මිත්‍යා දෘෂ්ටික දර්ශන වැළඳගත් ආගම් ලක්ෂ ගණනක් මේ ලෝකයේ තිබුණා. අද වෙනකොටත් ඒවා එක එක වෙස් දරාගෙන සමාජයට එනවා. මිනිසුන්ගේ මනස ඉහිල ගන්න උත්සාහ ගන්න තැන් දකින්න තියෙනවා.
බුදුදහම පවා වැරදියට අල්ලගත්ත පිරිස අමාරුවේ වැටිච්ච තැන අපිට පේනෙන්න තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ලෝකය ගැනත් ධර්මය ගැනත් තමන්ගේ ජීවිත ගැනත් සසර ගමන ගැනත් හොඳ පැහැදිලි සම්මා දෘෂ්ටියක තේමිට අවශ්‍ය කරන දේ ඒ දර්ශනායෙන් දුරු කරන කෙලෙස් ගැන කියනකොට පැහැදිලි කළා. එහෙනම් අපි ඒක පුරුදු කළාට පස්සේ අපේ ළඟ දර්ශනීය පිළිබඳව ගැටලුවක් නැහැ. අපි ඇත්තටම ලෝකයේ සැබෑ තත්ත්වය දකින්න අය බවට පත් වෙනවා. අපි ඇත්තටම ජීවිතයේ අතාරිතේ දකින්න පිරිසක් බවට පත් වෙනවා. මේ ධර්මයේ කියන්නේ මොකද්ද? ඒක ජීවිතයට ගන්තවන කොහොමද කියන එක ඒ දස්සනා පහකබ්බ කියන කාරණේට එනකොට ඒ දික්කාසමේ දුර වෙලා නිත්‍යා දෘෂ්ටි මත ඒවා අයින් වෙලා තමන්ගේ හිතේ ලෞකික සම්මාදිට්ඨිය කියන එක ඇති වුණාට පස්සේ ඒ ධර්මයේ පිළිබඳව පැහැදිලි වැටහීමක් ලෝණ එයාගේ හිතේ ඇති වෙනවා. ඉන්පස්සේ ඒවා බාහිර සමාජයෙන් තමන්ගේ ජීවිතයට කෙලෙස් දෙන්න තියෙන අවස්ථාව නැති වෙන්න ඕන නිසා මොකද මේ බාහිර සමාජයෙන් හැමදාම කෙලෙස් එන්න ගත්තාම අපේ ජීවිතේ සංවර කරගන්න බැරුව යනවා. දැන් පින්නතුනි හිතන්න ටැංකියක් තියෙනවා. එක විදිහම ප්‍රමාණයේ බට දෙකකින් ඒ ටැංකිය වතුර ඉවත් කරන ගමන් ඒ විදිහම ප්‍රමාණයේ බට දෙකකින් තව උල්පතකින් ඒ ටැංකියට වතුර ගෙනල්ලා දානවා නම් වතුර එනවා වගේම අනිත් පැත්තෙමුත් යනවා නම් කවදාකවත් ටැංකියේ වතුර හිස් කරන්න බැහැ. ඉස්සර වෙලාවම අපි අර අලුතෙන් වතුර එන මාර්ගයේ වහන්ට ඕන අවහිර කළ යුතුයි. ඒ මාර්ගයෙන් අපි ඉවත් වෙන්න ඕන. ඉන් පස්සේ අපේ ටැංකිය ඇතුලේ තියෙන වතුර ටික එළියට ඇදලා දැම්මට පස්සේ ටැංකිය හිස් කරගන්න පුළුවන්. අන්න බුදුහාමුදුරේ ඒකට අදාළ දේ කියලා දෙනවා. ලෝකයෙන් තමන්ගේ ජීවිතයට කෙලෙස් වෙන මාර්ගයේ වහන්ට ඉස්සර වෙලාම. ඊට පස්සේ හිතේ තියෙන කෙලෙස් ටික අයින් කරලා දානකොට නැවත හිතේ කෙලෙස් පිරෙන ගතිය නැති වෙලා හිත හිස් බවට පත් වෙනවා. කැලේ ස්වලින් තොරවෙච්ච හිත බවටපත් වෙනවා. ඒකට තමයි සංවරා පහකබ්බ කියලා තමන්ගේ ජීවිතයේක බාහිර සමාජයෙන් කෙලෙස් එන ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ බාහිරට ආවරණය වෙච්ච දොරවල් හය වහන්ත ආවරණය කරන්න බුදුහාමුදුරු අනුශාසනා කරන්නේ. ඉන් පස්සේ උන්වහන්සේ ඒ කටයුතු කරගෙන යන අතරේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන යතිකල පහසුකම් පාවිච්චි කරන්න ඕන. ඒව අතහැරියොත් එහෙම ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. භ්‍රමචාරි ජීවිතේ වුණත් කඩා කප්පල් වෙන්න පුළුවන්. සමහර අය භාවනාව දියුණු කරනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ වඩනවා කියලා වෙනද වගේ කෑම ටිකක් කන්නේත් නැහැ. අත්ති කිලමතාන් යෝගයට යනවා. ඒකට කියන්නේ ශරීරයේ දැඩිසේ දුක් වෙනවා කියලා. බෙහෙත් ටිකක් ගන්නෙත් නැහැ. කොච්චර ලෙඩ හැදුනත් නිකම්ම ඉන්නවා. බෝධි පූජාම තියෙනවා. සින්නතනේ බෝධි පූජාම තිබ්බට එහෙත්ම කිව්වට සමහර රෝග තියෙනවා ශරීරගතව ඒවා සුව කරගන්න නම් ඖෂධ ප්‍රතිකාර අවශ්‍යයි. සමහර අය ඒවත් ගන්නෙ නැතුව මේකෙන්ම මේක කරගන්න පුළුවන් කියලා හිතන ඉඳලා අන්තිමට රෝගය උත්සන්න වෙලා අමාරුවට පත් වුණාම එයා මරණයට පත් වුණොත් එයාත් ධර්මය ගැන කලකිරෙනවා. සමාජයේ ඉන්න අය ධර්මය ගැන කලකිරලා කියනවා ආම් බලන්න අර මිනිස්සයා නොකානුදී භාවනා කළේ. නමුත් එයත් අන්තිමේට දරුණු ලෙඩකින් මරණයට පත් වුණා. එහෙනම් මේ ධර්මයේ තේරුම මොකක්ද කියලා ධර්මයේ ගැන වැරදි පැත්තක් අල්ලගන්නවා. සමහර අය අනිත්‍ය භාවනාව කරනවා කියලා නාන්නේවත් නැහැ. දතකට මඳින්නෙත් නැහැ, මූණ සෝදන්නෙත් නැහැ, ඉකරැවුල කපන්නේ తీරන්නෙත් නැහැ. සමහර මිනිස්සු උනත් ඉකරැවුල දික් කරගෙන ඉන්න හාමුදුරුවෝ කෙනෙක් දැක්කත්, ඉරිච්ච සිවුරක් ඇඳගෙන ඉන්න හාමුදුරුවෝ කෙනෙක් දැක්කත් අමුතු පැහැදීමක් ඇති කරගන්නවා. ඒ හාමුදුරුවෝ නම් අල්පේච්ඡයි අතෑර තුකෙනෙක් භාවනාවතම හිත නැමුණු අනිත්‍යම මෙනෙහි කරන කෙනෙක් කියලා. අසුබය නිසන කෙනෙක් ඒකයි අර අලුත් සිවුරු පෙරවන්නෙත් නැතුව ඉතරවුල කපන්න හිතන්නෙත් නැතුව ඒ අනිත්‍ය දර්ශනයෙම ඉන්නේ කියලා. සමහර අය ඉන්නවා අඳින ඇඳුම් ටික පවා විසිකරලා දාලා කඩමල්ලක් ඇඳගෙන දිරච්ච ඇඳුමක් ඇඳගෙන දඟලනවා. ඒක පින්නතුනේ නිවැරදි අනිත්‍ය භාවනාව විදිහට සලකන්නේ නැහැ බුදුහාමුදුරේ. නිවැරදි අවබෝධයෙන් හැටියට බුදුහාමුදුරේ ඒක දකින්නේ නැහැ. නිවැරදි අවබෝධයකින් කෙනා එහෙම නෙමෙයි. ශරීරයට අවශ්‍ය කරන පෝෂණය දෙනවා. එයා ඉතරැවුල කපනවා. මූණකට සෝදනවා, නානවා, පිරිසිදු වෙනවා. බාහිර ශරීරය පිරිසිදු කරන්න අවශ්‍ය කරන දේවල් කරනවා. රෝගයක් වැළඳුනහම ඒකට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ වගේම එයා ශරීරය ආරක්ෂා කරගන්න භ්‍රමචාරී ජීවිතයේ ගෙවන කාලය තුළ කරදර බාධක ප්‍රශ්න වලින් ශරීරය ආරක්ෂා කරගන්න ශරීරයේ වැසියුතු තැන් වහගන්නට
අවශ්‍ය කරන පිළිවෙලකට පිළිසිදුව තියෙන අඳුමක් අඳිනවා. එනතුන් ඔබ දන්නවා බුද්ධානුස්සතිය වගේ භාවනාවක් කරන් ඉඳගන්න ඉස්සර වෙලාම නා පිළිසිදු වෙලා පිළිසිදු වස්ත්‍රයක් හැඳගෙන ශරීරයේ පිළිවෙලකට සකස් කර ගැනීම අනිවාර්යයි. ඒ වගේ දේවල් ජීවිතේ වැරදි දේවල් නෙමෙයි. ඊළඟට යාම් කැම දීම ටික පිළිවෙලකට වෙලාවට අරගන්නවා. ඒක තමයි ජීවිතයේ අවශ්‍ය කරන ධර්මයේ දියුණු කරගෙන භාවනාදී කටයුතු කරගන්න ශක්තියක් වශයෙන් ජීවිතයේ පැවැත්ම වශයෙන් එයා ගන්නවා. ඒ වගේ දේවල් ගන්නකොට ඒවා අතහැරලා දාන්නේ නැතුව ඒවා පිළිබඳව නුවණින් කල්පනා කරමින් ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කෑම කෑවට ඇඳුම් ඇඳලාට බෙහෙත් බිව්වට දෙමින්ට වැස්සට අවුවට පීඩා නොවෙන්න යම් ආරාමයක ජීවත් වුණාට ඒක තමන්ගේ සතර ගමනට බාධාවත් කරගන්නේ නැතුව ඇඳුමක් ආහාර ටිකක් ගියක් දෙහිත් ටිකක් නිසා සංසාරෙ දික් කරගන්නතු කටයුතු කරන විදිහ බුදුහාමුදුරෝ පටිසේවනා පහතබ්බ කියන දන්නේ කියලා දුන්නා. ඊළඟට සීලයෙන් දුරුකරන්න ඕන කෙලෙස් ගැන කියලා දෙනකොටත් උන්වහන්සේ භාවනාවට පෙර සීලය ආරක්ෂා කරලා ඒ හිත කය වචනය අතරින් තියෙන ප්‍රධානම ඉන්ද්‍රියන් දෙකක් විදිහට බාහිරට ඉදිරිපත් වෙන ශරීරයත් වචනයත් දෙකින් වෙන්න පුළුවන් අකුසල් නවත්තන ක්‍රමය සීල සංඛ්‍යාත පරිවර්ජණයෙන් අවබෝධ කරලා දෙනවා. ඊට පස්සේ දැඩි වීර්යයක් ඇතුව කෙලෙස් දුරුකරන්න උත්සාහවන්තව කටයුතු කරන්න ඕන කියන එක පැහැදිලි කරනවා. පුංචි පුංචි අවශ්‍යතා අඩුපාඩුකම් දුබලකම් නැතිබරිකම් ආවට ඒවට සැලෙන්නේ නැතුව භාවනාව කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නට වීර්ය දැඩි අදිස්ථානය ඇතුව කටයුතු කරන්න හැටි කියලා දෙනවා. පින්නතුණි වීර්යයක් අදිස්ථානයක් උත්සාහයක් නැතුව ඉවසීමක් වගේ දෙයක් නැතුව භාවනාව කරන්න අමාරුයි. බලන්න භාවනාව කරගෙන යනකොට ඒ අයගේ හිස්වල තියෙන යම් යම් කෙලෙස් වල ස්වභාවයන් නිසා සමහර විට කොච්චර භවනාව කළත් එකපාරටම හිත සමාධිමත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එකපාරටම හිත දැහැන්ගත වෙන්නේ නැති වෙන්න පුළුවන්. දවසින් දෙකින් සතියෙන් මාස 6න් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒකට හේතුව සංසාරයේ අපි කෙලෙස් වලට බර වෙලා තිබුණ ගතිය වැඩි. අපේ හිතේ සමහර බරපතල කෙලෙස් දඟලන ගතිය ඒ කෙලෙස් වලින් අපේ හිත අල්ලගෙන ඉන්න ගතිය වැඩි. ඒ නිසා ඒවා එකපාරටම දුර වෙන්නේ නැහැ. නමුත් ඒකට දැඩි වීර්යයක් ඇතුව කටයුතු කරන හැටි විතක්ක සංඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ලස්සන කියලා දෙනවා. ඒ කියන්නේ වීර්ය කරන හැටි, උත්සාහ කරන හැටි, ඉවසන පිළිවෙල පියවර පහකින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා විතක්ක සංඨාන සූත්‍රයේ. අවසාන ඉරියව්ව හැටියට බුදුහාමුදුරුවෝ ඉතාම ලස්සන එකක් ගැන කියනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා වීර්යයෙන් උත්සාහයෙන් කටයුතු කරන කෙනා සමහර ආශාවල් ඉවස ගන්න ඕන වෙනකොට සමහර අවශ්‍යතා දුරු කරන් ඒවා ඉවසා දරාගෙන භාවනාව කරගෙන යන්න ඕන වෙනකොට ඊළඟට අඩුපාඩුකම් හිතේ දුබලකම් ඇති වෙන වෙලාවල් වලට පින්නතුනේ අපිට ඉඳගත්ta කියලා භාවනාවට අරමුණක් ගත්ta කියලා ඇස් දෙක පියාගත්ta කියලාම ඒක දිගටම කරගෙන යන්න සමහරට අමාරුකම් එනවා. එහෙම ආවත් ඒවා ඉවසාගෙන වැඩි වීර්යෙන් කටයුතු කරන්න කොහොමද කියලා දෙනවා. උන්වහන්සේ ලස්සන උදාහරණයකුත් එක්ක උන්වහන්සේ කියලා දෙනවා උඩු තල්ලේ දත් ඇඳයි යටි තල්ලේ දත් ඇඳයි එකට සමට තියාගන්න කියලා. දෙක එක පිට එක තියාගෙන දිව දික් කරලා උඩු තල්ලට සද කරලා තියාගෙන මුළු කායික ශක්තියත් මානසික ශක්තියත් දෙකම දිවට අරගෙන වැරින් තල්ල දෙපඬ කියලා. ඒ කියන්නේ සමහර අපහසුකම් අවශ්‍යතා එනකොට ඒවා ඉවසා දරා ගන්න ඕන වෙනකොට ඔබේ භාවනා අරමුණේ හිත තියාගෙන ඉන්න ඕන වෙනකොට අමාරුම නම් දත්මිති කාගෙන හරි සමහර දේවල් ඉවසන්න තියෙනවා. පින්නතුනේ ඉවසීමේ සීමාවක් තියාගන්න හොඳ නැහැ. අපි අහනවා ඉවසලා ඉවසලා මොකද්ද අන්තිමේද කරන්නේ කියලා බැරිම. ඉවසලා ඉවසලා බැරිම තැන මොකද්ද කරන්නේ අහපුවාම බුද්ධ දේශනාවත් අපේ දේශනාවත් එකයි. තවත් ඉවසන්න තියෙන එකයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ අපේ දේශනාවෙත් තියෙන්නේ. එනිසා ඉවැනි කාරණා ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මේ භාවනාවට මූලික වටපිටාව හදා ගන්න ඕන නිසා. ඊට පස්සේ දැඩි වීර්යයෙන් කටයුතු කරනකොට අපි සමහර කෙනෙක්ගෙන් අහනවා බලන්න බුදුහාමුදුරුවන්ට මාර සේනාවක් ඇවිල්ලා කරදර කළා කියනවා. සංහා රතේ රගා කියලා පිරිසක් ආවා කියනවා. නමුත් එහෙම පිරිසක් ලෝකේ නැහැ. එහෙම ඉන්නවා නම් අපිටත් එන්න දෙකයි කියනවා. එනතුනේ දැඩි වීර්යයක් උත්සාහයක් නැති කෙනෙකුට එහෙම කෙනෙක් ඇවිල්ලා මාර්ගය අවහිර කරන්න අවශ්‍ය නැහැ. අපිට ඇත්තම මාර්යා ඇවිල්ලා සංහාරතී රටා කියන මාර දූවර තුන් දෙනා ඇවිල්ලා අපේ භාවනාවට බාධා කරන්න අවශ්‍ය නැහැ. අපිට පුංචි මඳුරෙක් කෑවත් පුංචි සීතලක් දැනුණත් අපේ භාවනාව කැඩිලා යනවා. බඩගින්නක් දැනුණත් අපේ භාවනාව එතනින් ඉවර වෙලා යනවා.
සති 3කින් 4කින් අපි බලාපොරොත්තු වෙන දේ නොලැබී යනකොට අපේ භාවනාව එතනින්ම කැඩිලා බුද්ධ ශාසනය ගැනත් කලකිරීම ඇති කරගන්නවා සමහරු. ඒ නිසා ඒ වගේ පුද්ගලයන්ට ඊළඟට ඕනම අසුබ ශරීරයක් දැක්කත් ඒ ගැන කාමයේ ඇති වෙන රාගයේ ඇති වෙන ගතියක් අපි හිතවල තියෙනවා. ඕනම අහිංසක කෙනෙක් දැක්කත් ඒ කෙනා ගැන අපි හිතේ ද්වේෂයක් ඇති වෙනවා. දැන් බලන්න අපි ප්‍රිය රූපමයි බලන්න කැමති. හැබැයි කඳ බොඳ නැති වැහැරිච්ච, පොරිකඩ ගැහිච්ච, දිවාපත් වෙච්ච, නෙදව හැදිච්ච බල්ලෙක් අපි දැක්කොත් එහෙම අපිට ඒ සතා ගැන කරුණාවක්, අනුකම්පාවක්, අනියපොයි කියන හැඟීමක් ඇති වෙනවට වඩා තරහක් ඇති වෙන්නේ මේ කාලකන්‍ය සතා දැක්කම කියලා. අපි උදේ පාන්දර හිඟන්නේ දුක්පතෙක් දැක්කොත් එහෙම අපි හරියට කේන්ති ගන්නවා. පින්නතුනි කරුණාවක් ඇති වෙනවා බොහෝ දුරට අඩුයි. හිඟමනේ යන මිනිස්සෙක් අපේ ළඟට එන අතපෑවත් අපේ සිල් කැඩිලා අපේ මනස විකෘති වෙලා අපි යාට දෝෂාරෝපණ කරන්න ගන්නවා. සමහර තැන්වල මිනිස්සු සිල් රකින්න ගිහින් පින්කම් කරන්න ගිහිල්ලා සවු කර ගන්නවා. බලන්න මේක භාවනාවට කොහොමද ගැලපෙන්නේ කියලා. දැන් සමහරු සිල් රැකගෙන පින්කම් කරගෙන ඉන්න අතරේ කියනවා බලහල්ලාකෝ මම මෙච්චර පින් කරන කෙනෙක් මම සිල් රකින්න කෙනෙක් උඹලට උව කරන්න පුළුවන් උඹලා වගේ කාලසන්නේ જાතිය උඹලා වගේ පෞකාරෝ જાතිය කියලා අර පිටේ ඉන්න මිනිස්සුන්ට පව කරන අයට පින් කරන කෙනා ද්වේෂ කරනවා බනිනවා නම් ඒක මාන්නයක් කරගෙන වැඩ කරනවා නම් එයාට එතනමුත් අකුසල් වෙනවා. ඒකෙමුත් අපේ කෙලෙස් ඇවිස්සලා දියුණු වෙලා අපි සතරකම බැඳෙනවා. නැවත නැවත ඉබදිද්දි මෙරි මෙරි යන ගතියට ආපහු අපි අහුවෙනවා. ඒ නිසා එවැනි අයගේ හිත්වලට මාරයෝ ඇවිල්ලා තේනේ ඉඳලා එක එක දර්ශන පෙන්වලා අපිව භාවනාවෙන් වෙන්කරන්න කෙලෙස් ඇති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බුදු කෙනෙක් වගේ දැඩි වීරියකින් හිටපු කෙනෙකුට අවසාන තුරුම් තුනේ ඇදීද මාරයා තමන්ගේ දූවරු තුන් දෙනාත් එවලා බැලුවා. මාරයා දවසක් බුදුහාමුදුරන්ට මුණ ගැහිලා කියනවා බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේ පස්සේ අවුරුදු 7ක් තිස්සේ ආවා අල්ලගන්නම් කියලා බලාගෙන. ඒ කියන්නේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනොත් එතනින් හිතට ඇතුල් වෙන්නම් කියලා හිත අවුස්සලා ආපහු මේ වීර්යවන්තයාගේ ගමන කඩන්නම් කියලා මේ ආයෙත් සතරට අල්ලලා තියාගන්නම් කියලා මාරයා ආවා. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියාව කරන අවුරුදු 6ම මාරයා පස්සෙන් ආවා කොයි වෙලාවෙ හරි එයාගේ පැත්තට ඇදලා ගන්නම් කියලා. බුදු වෙලත් අවුරුද්දක් තිස්සේ බුදුහාමුදුරන්ගේ පස්සේ ආවා මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද කියලා බලලා එතනින් අල්ලගන්නම් කියලා. නමුත් මාරයා හත්වෙනි අවුරුද්ද අවසන් වෙනකොට කියනවා අනේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේ දැන් මේ ගමන අවසන් කරගත්තා මට ඔබ වහන්සේගේ අඩුපාඩුවක් තියෙන්නේ නැහැ අල්ලගන්න විදිහක් නැහැ ඔබ වහන්සේ අතරින් එතර වෙලා මාව පරාජය කරලා මගේ ඇස් දෙකට වැලි ගහලා තියෙන්නේ දැන් ඔබ වහන්සේගේ කටයුතු කරගත්තානේ ඒ නිසා දැන් ඔබ වහන්සේ පිරිනම් පාන්නත් අනිත් අයවත් මට මගේ වසඟේ තියාගන්න ඉඩ දීලා කියලා මාරයා බුදුහාමුදුරන්ගෙන් ආයාචනයක් කළා. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ මාරයාට කියලා දුන්නේ නෑ මාරයා මං දැම්ම පිරිනුවන් පාන්නේ නෑ මේ ශාසනය දරාගෙන ඉගෙනගෙන ප්‍රතිපත්තිකාමී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක් මේ ලෝකේ ඇති වුණාට පස්සේ මේ ශාසනය දිගට අරගෙන යන්න පුළුවන් ශක්තිමත් ශ්‍රාවක පිරිසක් ඇති වුණාට පස්සේ මං පිරිනුවන් පාන්නේ කියලා. එදයි මාරයාට ඒ කාරණිය ගැන බුදුහාමුදුරුවෝ ප්‍රතිඥාවක් දුන්නේ. බලන්න පින්නතුනි එවැනි කෙනෙක් ගාවට බුදු කෙනෙක් වගේ වීරවන්තයෙක් ළඟට මාරයා ඇවිල්ලා දැඟලුවාට මාර දුවරු ආවට අපේ ළඟට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා කුංචි දෙකෙන් පවා හිත කලබල වෙන අපිට භාවනාවට පෙර ඒ අවශ්‍ය කරන මූලික වටපිටාව හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් සති ගණනාවක් තිස්සේ සබ්බාසව සූත්‍රයේ සම්පූර්ණයෙන් විග්‍රහ කරමින් භාවනාවෙන් කෙලෙස් දුරු කරන හැටි අද කතා කළා. එතකොට සම්පූර්ණ වශයෙන් පියවරෙන් පියවර කෙලෙස් දුරු කරන්නේ කොහොමද කියලා කතා කළා. එන්නතුනි බුදුහාමුදුරුවෝ මේ භාවනාව ගැන එහෙම පැහැදිලි කරලා අවසානයේ භාවනාව කරන හැටි උන්වහන්සේ කියලා දෙනවා. මේ භාවනාවේදී බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ වෙනම කුදු නෙමෙයි. සප්ත බොජ්ජංග භාවනාව. ඒ කියන්නේ බෝධිඅංග හත පිළිබඳව මෙනෙහි කිරීම. සති සම්බොජ්ජංගයි, ධම්මවිචය සම්බොජ්ජංගයි, විරය සම්බොජ්ජංගයි, සීති සම්බොජ්ජංගයි, පස්සද්ධි සම්බොජ්ජංගයි, සමාධි සම්බොජ්ජංගයි, උපේක්ෂා සම්බොජ්ජංගයි කියන මෙන්න මේ බුද්ධාංග ධර්ම හත පිළිබඳව හිතන්නට කියන. සියලු සංස්කාරයන්ගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණයන් නුවණින් දැකීම භාවනාවක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. මේ හැමතැනකදීම යෝනිසෝ මානසිකාරයේ කියන එක බුදුහාමුදුරුවෝ විශේෂයෙන් අවධාරණය කරනවා. ඒකට හේතුව අරමුණක් අරගෙන භාවනා කරනකොට ඒක පිළිකුල් භාවනාවක් නම් අරමුණක් නම් මෛත්‍රී භාවනා අරමුණක් නම් ඒක කඩාගෙන අනිත් පැත්තට රාගය එහෙම නැත්නම් ද්වේෂය එන ගතියක් අපේ හිතේ තියෙන නිසා හැමතිස්සෙම නුවණින් ඒක බලාගෙන හිතන්නට කියලා. පින්නතුනේ සිත දුබල කරන මේ කිලිටි කරන
ප්‍රඥාව දුබල කරන පංච නීවරණයන් දුරු කරලා සප්ත බුද්ධාංග ධර්ම වඩන්ට කියලා බුදුහාමුදුරෝ ඉතාම ලස්සන පැහැදිලිව දේශනා කරනවා. ඒ සංයුත්ත නිකායේ බුද්ධාංග සංයුත්තේ කියන තැන පරියාය සූත්‍රේ, ඒ අග්නි සූත්‍රේ කියන ඒ වගේ සූත්‍ර දේශනාවල බුදුහාමුදුරෝ මේ භාවනාව පිළිබඳව ඉතාම ලස්සන පැහැදිලි කරනවා. ඇස රූපය විඥානය, සම්පස්සේ වේදනාව, සංඥාව සංඛාරය, ඒ වගේ දුක්ඛ ලක්ෂණේ, කයේ අසුබය, දුක්බර බව, ස්පර්ශේ ඒ හටගන්නා වේදනාව, ස්කන්ධයන්ගේ ස්වභාවය, සංචේතනාවන්ගේ එකතු වීමෙන් හැදෙන මේ දිට්ඨ සුත මුත විඥාන, මේ දැකපු දේ, මේ අහපු දේ, මේ දැනෙන දේ, දැනගත් දේවල්, මේවා දැනීමක්, ඇසීමක්, දැකීමක්, දැනගැනීමක්ම පමණක් හේතුයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපි ලෝකයේ සැරිසරනකොට අපි දකින දේවල්, අපිට ඇසෙන දේවල්, පෙනෙන දේවල්, අපිට හිතෙන දේවල්, අපි දැනගන්න දේවල් මේවා එතනින්ම අවසන් කළ යුතුයි කියලා. දිත්තේ දිත්තමත්තා, සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා. දැක්කනම් දැක්ක විතරයි, ඇහුවනම් ඇහුවා විතරයි, දැනගත්තනම් දැනගත්ත විතරයි එතනින් අවසන් කරන්න කියලා. ආයේ ඒ වගේ පස්සේ හඹාගෙන ගිහිල්ලා චේතනා පහළ කරගත්තොත් හිත හිතා ඉඳ ගියොත් මේ දේවල් නිසා අපේ හිතේ කාමය, පටිගය, ලෝභය, ද්වේෂය ඒ වගේ සසරට බැඳ තබන කෙනෙක් උඩට එන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. භාවනාවට ඉඳගත්තු යෝගාචාරයාට බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව ඒකයි. දකින දේ දැකීමක් විතරක් හැටියට, ඇහුව දේ ඇහිමක් හැටියට විතරක් පිළිගන්න කියලා. පින්නතුනේ රහතන් වහන්සේලා ඉදා මේ ලෝකයේ ජීවත් වෙනකොට උන්වහන්සේලාටත් මේ අපිට තිබිච්ච කරදර බාධක ප්‍රශ්න තිබුණා. උන්වහන්සේලා මේ රහත් බෝධියට එන්න මහන්සි ගන්න වෙලාවේ මේ අපේ ඇතුළත පෙනෙන රාගික දේවල්, ද්වේෂය ඇති වෙන දේවල්, මෝඩකම ඇති වෙන දේවල් උන්වහන්සේලාටත් පේනවා. නමුත් උන්වහන්සේලා ඒක දැකලා අතහැරලා දැම්මා. ඒ ගැන හිතන්න ගියේ නෑ. මේක හොඳයි, මේක නරකයි, මේ මොකද්ද, මේ විදිහට මුලා වෙන්න ගියේ නෑ. උන්වහන්සේලාටත් මේ අපිට ඇහෙන රාගය ඇති වෙන රූප, ඒ වගේම කනට රාගය ඇති වෙන ශබ්ද, ද්වේෂය ඇති වෙන ශබ්ද, මෝඩකම ඇති වෙන ශබ්ද ඕන තරම් ඇහුණා. මුලා වෙන දේවල් උන්වහන්සේලාගේ කන් වලටත් ඇහුණා. නමුත් උන්වහන්සේලා ඒක එතනින් ඇහිීමක් බවට පමණක්පත් කරලා නැවත හිතන්න ගියේ නෑ. ශරීරයටත් එහෙමයි. මේ විදිහට මිස්පරස දේවල් දැනුණා. හිතටත් එහෙම දේවල් ආවා. නමුත් ආවට ඒක හිතුවිල්ලක් විතරක් කළා දිගට දිගට ඇදගෙන යන්න ගියේ නෑ. නමුත් අපි එහෙම නෑ. දකින දේවල් අද දැක්කනම් හිත අනිද්දා වෙනකන්, තව අවුරුදු ගාණක් යනකන් හිතේ තියාගෙන ඒ ගැන මනසිකාර කරනවා. තරහෙන් හිතන වෙලාවල් තියෙනවා සමහර දේවල් ගැන. සමහර දේවල් ගැන ආසාවෙන් හිතන අවස්ථාත් තියෙනවා. පින්නතුනි, මේවා හිතේ ඇතිවෙන්නේ නොදැනීම, මේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව නිසා ඇතිවෙන කෙලෙස් හේතුවෙන් නැවත භවයක් ඇතිවෙනවා. නැවත නැවත අපි දුකටපත් වෙනවා. ඉපදෙන මැරෙන සසර ගමන තාපව අපි එකතු වෙලා දිව්‍ය බ්‍රහ්ම ලෝකවල යන අතර වැඩි වැඩියෙන් නරක පිරිසම් ප්‍රේත අසුර කියන තැන් වලට යන ගතිය වැඩි වෙනවා. ඒ නිසා ඒ ස්කන්ධයන්ගේ ඒ ඇතිවීම හා එතනම නිරුද්ධ වීම, හේතුඵල දහම, ඒ ත්‍රිලක්ෂණය බොහොම නුවණින් දකින්න ඕන කියලා, ඒ වගේ ආදීනව නුවණින් සිහි කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින්නතුනි, ඉන් පස්සේ කෙලෙස් දුරු කිරීමට ඒ පුද්ගලයා උත්සාහ ගන්නවා. ඒකේ භයානකකම දැක්කහම පින්නතුනි මම උදාහරණයක් ඔබට පැහැදිලි කරන්න. අපි වටාපතක් දකින්න. වටාපත ලස්සනයි, හොඳයි, මට තිබුණා නම් ඒක හොඳයි, සැපයි. මේක මම කොහොම හරි ගන්න ඕන, කොහොමද ගන්න කියලා ඉතාලම ලෝභයෙන් හිතුවත් එහෙම නැත්නම් මේ වටාපත කැතයි, මේක අපිට හොඳ නැහැ, අපේ හිතේ රාගය ඇති වෙන්නේකට කියලා හිතලා කෙනෙක් ඒක කඩලා දාන්න ඕන කියලා හිතනවනම්, විනාශ කරන්න ඕන කියලා හිතනවනම්, දේශ සාගතව හිතුවත් මේ දෙකම අකුසල් බවට පත් වෙනවා. මම ඒකයි ඔබට කිව්වේ. පින්කම් කරන්න ගිහිල්ලත්, සිල් රකින්න ගිහිල්ලත්, දන් දෙන්න ගිහිල්ලත් සමහරව ඒ පින්කමත් එක්කම අනිත් පැත්තෙන් අකුසල් හිතේ ඇති කරගන්නවා. තමන් පින්කම් කරන ගමන්, දන් දෙන ගමන් හිතනවා, මම මෙච්චර දන් දෙන කෙනෙක්, මං මෙච්චර සිල් රකින කෙනෙක්, මොනවද පුළුවන් එහෙම දේවල් කරන්න. ඔය එකෙක්වත් එහෙම කරන්නේ නැහැ. ඔය එක මිනිහෙක්වත් සිල් රකින්නේ නැහැ. මං වගේ දන් දෙන්නේ නැහැ. ඔය එකෙකුටවත් එහෙම කරන්න බෑ කියලා හරි ද්වේෂයෙන් කතා කරනවා. එයා සිල් රකින ගමන්ම අර ද්වේෂසහගත දේවල් හිතන නිසා අකුසල් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ අපිට ඉතාම දීර්ඝ දේශනයක් කරනවා. උන්වහන්සේ ඒක අවස්ථාවක පැහැදිලි කරනවා ශ්‍රාවකයන් හැටියට. අපට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට බැන්නොත්, ධර්මයට බැන්නොත්, මහා සංඝයාට බැන්නොත්, අවලාද කිව්වොත්, අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිසා බුදුහාමුදුරුවන්ට අපි ආදරේ, බුදුහාමුදුරුවන්ට බණිනවාට, ධර්මයට බණිනවාට අපි කැමති නැහැ කියලා
අපි මේ බණිනායත් එක්ක ගැටෙන්න ප්‍රශ්න ඇති කරගන්න ගියොත් එයාලත් එක්ක තරහෙන් කටයුතු කරන්න ගියොත් ඒක අපේ සසර ගමනට බාධාවක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. උන්වහන්සේ දේශනා කරන්නේ කවුරු හරි කෙනෙක් සාස්ත්‍රුන් වහන්සේට බැන්නත් ධර්මයට බැන්නත් අගෞරව කළත් ඔබ එයාලත් එක්ක ගැටෙන්න යන්න එපා, ඒ අයට බණින්න ද්වේෂ කරන්න යන්න එපා කියනවා. ඒක ඔබේ සසර ගමනටම භයානක බාධකයක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. බලන්න බුදුහාමුදුරුවෝ කොච්චරනම් අවබෝධයෙන් අපේ ජීවිත දිහා බලපු කෙනෙක්ද? කොච්චරනම් අවබෝධයෙන් ජීවිතේ ගත කරපු කෙනෙක්ද? පින්නතුනි මේ වටාපත කියන දැන ගැනීමට ඇවි ඒ සති සම්බොජ්ජංගේ වඩන්න පුළුවන්. වටාපත කියන දර්ශනයේ දෙස ඒක බලාගෙන මේක අනිත්‍යයි, මේක වහා වෙනස් වෙන, කැඩිලා යන, බිඳිලා යන අනිත්‍ය ස්වභාවයට පත් වෙන පොළොවට පස් වෙන එක අසුභ අසාර දෙයක් කියලා හිතනකොට ඒ පුද්ගලයාගේ හිතේ අර වස්තුව ගැනම ඒ ත්‍රිලක්ෂණයට අනුව කටයුතු සම්පාදනය වෙන්න ගන්නවා. ඒ අනිත්‍ය වෙන දේ දුකයි, ඒ දුක් වෙන දේ අනාත්මයි කියලා හිතනවා. එහෙම හිතනකොට සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ ත්‍රිලක්ෂණය ගැන හිතනකොට ධම්ම විජය සම්බොජ්ජංගේ වැඩෙනවා. ධර්මය ගැන විනිශ්චය කරන්න ගියාම ඒ සඳහා වීර්යය කරනකොට වෙනත් කෙනෙක් එන්න නැතුව බොහොම උත්සාහයකින් කටයුතු කරනකොට එයාගේ හිතේ විරේ සම්බොජ්ජංගය වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉන් පස්සේ ඒ කෙනෙක් වලින් නිදිලා ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා. එතනදී ප්‍රීති සම්බොජ්ජංගය කියන ධර්මකාරණේ හිතේ වැඩෙනවා. කෙනෙක් වලින් සංසිඳෙනකොට කාය චිත්ත සංසිඳීමත් ඒක නැති වෙනවා. එතනදී පස්සද්ධි සම්බොජ්ජංගය හිතේ වැඩෙන්න ගන්නවා. එහෙම යනකොට සිත සමාධිමත් ගතියටපත් වෙනවා. ඒ සමාධිගත වෙච්ච හිතේ සමාධි සම්බොජ්ජංගය වැඩෙනවා. අරමුණින් උපේක්ෂා සහගත මධ්‍යස්ථ බවට එනවා. එයා අරමුණු පිළිබඳව ගැටෙන්න, ඇලෙන්න, මුලා වෙන්න කිසිම දෙයකට යන්නේ නැහැ. සුඛ දුක්ඛ උපේක්ෂා මේ හැම දෙයක් පිළිබඳව ඒ පුද්ගලයාගේ හිතේ උපේක්ෂාව ඇති වෙනවා. ඊට පස්සේ උපේක්ෂා සම්බොජ්ජංගය කියන ධර්මය ඒ පුද්ගලයාගේ හිතේ දිනුන වෙනවා කියන්නේ. පින්වත්නි මේ සඳහන් කරපු සප්ත බොජ්ජංග ධර්ම ඒ හතම අපිට ඕන ඕන විදිහට වඩන්න පුළුවන්. වෙන වෙන තැන්වල, වෙන වෙන ආගම්වල, වෙන වෙන ශාස්ත්‍රවරුත් ওই බොජ්ජංග හත ওই විදිහටම කියලා දෙනවා. හැබැයි ඒක නිවනට යොමු වෙච්ච එකක් වෙන්න බෑ. සමහර තැන්වල කියලා දෙන දේවල්, බුදුදහමෙන් පිට තැන්වල කියලා දෙන දේවල්, බ්‍රහ්ම සහගතතාවයට, දිව්‍ය ලෝක ගමනට, මනුෂ්‍ය ලෝකේ ආධ්‍යාත්මයට යෑමට හේතු වෙන එකක් බවට පත් වෙනවා. නමුත් ඉපදෙන මැරෙන සතර ගමනින් ඉතර වෙලා නිවන් අවබෝධයට ඒක උපකාර කරගන්න නම් ඒ බොජ්ජංග ධර්ම හතම විවේකය ඇසුරු කරගෙන, විරාගය ඇසුරු කරගෙන, නිරෝධයම ඇසුරු කරගෙන නිවනටම යමුණක් කරගෙන වඩන්නට කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අපි කරන දානමාන පින්කමක් වුණත්, සීලයක් ආරක්ෂා කළත්, සමාධියක් දියුණු කළත්, බොජ්ජංග ධර්ම තුල භාවනාවක් දියුණු කළත්, ඒ හැම එකකින්ම අපේ අරමුණ වෙන්න ඕන විවේකය ඇසුරු කරගෙන, විරාගය ඇසුරු කරගෙන, නිරෝධය ඇසුරු කරගෙන අපි නිවනටම ඒ කරන කටයුත්ත හරවාගෙන කටයුතු කළ යුතුයි කියනවා. පින්නතුනේ මේ විදිහට අර අපි සීපත් කරපු උදාහරණයම බලන්න, ඒ වටාපතේ ඒ අන් සියලුම සංස්කාර ධර්මයන් ඒ හටගත්තු ධර්ම ටික තුන තියෙන ඇතිවීම නැතිවීම, ඒ උදව් උදය විය කියන උදයව් විය කියන කාරණා දෙක බලන්ට නුවණින් පුළුවන්කමක් තියෙනවා නම් ඒ සියලු දකින අහන දැනෙන දැනගන්න ධර්මයන්, ඒ කියන්නේ ditta sutta muta විඥාන කියලා අපි අර කියපු ධර්මයන් ගැන පොදු ස්වභාවය ඕකයි කියලා අපි ලෝකේ හැමදාම දකින අහන අපිට පෙනෙන අපේ ඇඟේ ගෑවෙන අපේ හිතේ තියෙන හැම දෙයක් ගැන ස්වභාවය ඕකයි කියලා නුවණින් අවබෝධයෙන්ම හිතන්න පුළුවන් නම් අන් එයාගේ මේ භයානක කෙලෙස් සංසිඳනවා, පහව යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතාම උත්සාහයකින්, වීර්යයකින් ඒ කාරණය කළොත් එයාට මේ අතලෝ දහම ඉදිරියේ නොසැලී කම්පා නොවී ජීවිතය ඉදිරියට ගෙන යන්නත්, ඒ කම්පා වීම සැලීම නිසා නැවත හටගන්න ඊළඟ භවයකට නොයන්ටත් ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා කියලා. සිනතුනේ ලාභයක් අලාභයක් යසසක් අයසක් නින්දාවක් ප්‍රශංසාවක් සැපක් දුකක් මේ මොකක් ලැබුණත් ඒ රහතන් වහන්සේ කවදාකවත් කැළඹීමකටපත් වෙන්නේ නැහැ. අපි හිතනවා සැප ලැබුණට කවුද කලකිරෙන්නේ, කැළඹෙන්නේ, කලබල වෙන්නේ කවුද කියලා හිතනවා. දුක ලැබුණොත් විතරයි, අප්‍රසංසාව ලැබුණොත් විතරයි කැළඹෙන්නේ, දඟලන්නේ, දුකටපත් වෙන්නේ කියලා අපි හිතනවා. නමුත් පින්නතුනේ නුවණ නැති මිනිස්සු, වීර්යය නැති මිනිස්සු,
සැපක් ලැබුණත් කලකිරීම ඇති කරගන්නවා. සැපක් ලැබුණත් කැළඹීමක් ඇති කරගන්නවා, කම්පා වීමක් ඇති කරගන්නවා. සැපේටත් දුකටත් දෙකටම කම්පා නොවී ජීවත් වෙන්න රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ අර ලෝකයේ ඇහෙන, දකින, දැනෙන, ඉගෙන ගන්න, හිතන හැම දෙයක් ගැනම යථා ස්වභාවයෙන් යෝනිසෝ මානසිකාරයෙන් බලන්න පුළුවන් වෙන ගතියක් හිතේ ඇති කරගත්ත නිසා. එනිසා ඔබට ඉදිරි ජීවිතයේ සිද්ධ කරන කුසල් දහම් දියුණු කරන, කෙලෙස් දුරු කරන වැඩ පිළිවෙලේදී අපි මේ කළ අනුශාසනාවෙන් ධර්ම අවබෝධයකම යන්ට වැරදි මාර්ගවලින් මිදලා නිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා සම්මා දිට්ඨිය තුළම නිවනම අරමුණු කරගෙන විවේකයෙන්, විරාගයෙන්, නිරෝධයෙන් භාවනාව දියුණු කරන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව හමාර වෙන මොහොතේ මේ පින්කමට දායකත්වයේ සලසන පින්වත් පිරිස සිහි කරලා පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරන්න ඕන. අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා නුගේගොඩ ඇඹුල්දෙණිය පිපිනේ පදිංචි චේතනා තෙන්නකෝන් දේවි. එතුමියගේ බලාපොරොත්තුව ලංකාදැංකු මූලස්ථානයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ කළමනාකරු TM විජේසිරි මහත්මයාගේ උපන්දිනය අද දවසට යෙදී තිබෙන්නේ. එතුමාට සුබ උපන්දිනයක් වේවා. තුනුරුවන්ගේ සරණින් මේ උතුම් පුණ්‍ය ශක්තිය බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ දියණියගේ අදහස් අතර මූලිකව තියෙනවා. ඒ වගේම නමින් මිය පරලෝකයේ සිළුමු පරම්පරාගත ඥාතීන්ට පරලෝක වශයෙන් පින් අනුමෝදන් කිරීමත් දේශකයන් වහන්සේ හැටියට අපටත් නිත්‍ය ප්‍රමු කාර්ය මණ්ඩලයටත් ආයතනයටත් ධර්ම ශ්‍රවණය කළ සිළු දෙනාටත් තමන්ගේ ආදරණීය පියතුමන් ඇතුළු සෑම කෙනෙකුටමත් වහ වහාම සසර දුකින් අත මිදීම පිණිස ධර්මාවබෝධයම සැලසේවා කියන උතුම් අරමුණක් එතුමිය ළඟ තියෙනවා. දායකත්වයේ ගන්න චේතනා තෙන්නකෝන් දියණිය ඇතුළේ තියෙනවා පිරිසගේ සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා. උපන්දිනය සමරන විජේසිරි මහත්මයාට සුනුරුවන්ගේ සරණින් සුබ උපන්දිනයක්ම වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. නමින් මියගිය සියලු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මියගිය සියලු දෙනාටත් පරලොව ජීවිතයේ සෝපත් භාවය උතුම් නිවන් සුවයම සාක්ෂාත් වේවා. දායකත්වයේ ගන්න පින්වත් පිරිස ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ කැම දෙනාටත් දෙවියන් ඇතුළු පිනට කැමති සියලු ලෝක සත්ත්වයාටත් මෙලව පරලොව දැනසීමත් ධර්ම අවබෝධයත් උතුම් නිවන් සුවයේ වාසනාවත් උදා වේවායි අපි තාම කරුණාවෙන් ආශිර්වාද කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.